ආයුබෝවන් අද මම ඕගොල්ලන්ට unbox කරන්න යන්නේ කැමරා කරණයට උපයෝගීමත් වෙන රිමෝට් කනෙක්ටරයක් Fotga RM-VS1 කියන රිමෝට් එක මේක ඇත්තටම Sony කැමරා සඳහා භාවිත කරන්න වෙන්නේ අපි දැන් මේක unbox කරන්න පටන් ගමු. ඔව් අපි දැන් මේක unbox කරමු මේ පේන ආකාරයට අපි මුලින්ම මේක විවෘත කරලා එළියට ගමු. ඇත්තටම එතකොට ඕගොල්ලන්ට පේන රතු පාට සහ කළු පාට පෙට්ටියක් මේක ගහලා තියෙනවා Fotga RM-VS1 එවැනිම රිමෝට් කමාන්ඩ් මල්ටි රිමෝට් 2-in-1 ඉහළ ඉහළින්ම ගහලා දෙන්නේ ටික ඊට පස්සේ Fotga කියලා මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ගහලා දෙනවා ඒ වගේම පින්තූරයක් දාලා දෙනවා අනිත් පැත්ත හරවපුවාම මේගොල්ලන්ගේ බටන් ගැන විස්තරයක් තියෙනවා ලොක් එක රෙකෝඩ් එක එතකොට zoom කරන එක ඊළඟට අනිත් පැත්ත හරවපුවාම ඔයගලන්ට දිස් වෙනවා මේක ගැන මැනුවින් සඳහන් කරලා තියෙනවා මේකේ පින්තූරක් දාලා ඒ වගේම zoom කරන බටන් එක start stop බටන් එතකොට කැමරාවට කොහොමද මේක සවි කරගන්න ආකාරය සඳහන් කරලා තියෙනවා ඒ වගේම අඩංගු දේවල් ටිකක් මේකේ සඳහන් කරලා තියෙනවා තව පොඩි පොඩි විස්තර වගේක් තියෙනවා දැන් ඔයගලන්ට පේනවා ඇති සඳහන් කරලා තියෙන ටික ඊළඟට අනිත් පැත්ත හරවපුවාම මේකේ පින්තූරක් ගහලා තියෙනවා අපි දැන් මේක එළියට ගම් මොනවද මේ ඇතුලේ තියෙන්නේ කියලා බලමු මේ තියෙන මෙසේ විවෘත කරලා ඉවරලා මම ඇතුලේ තියෙන දේ ගන්නවා පොලිතින් කවර් එකකින් ආවරණය කරලා තියෙනවා එහෙනම් එළියට ගත්තාම ඕගලන්ට දිස් වෙනවා රිමෝට් එක මම මේකෙනුත් එළියට ගන්න රිමෝට් එක ඇත්තටම ටයිම් ලැප්ස් වීඩියෝ සහ හයිපර් ලැප්ස් වලට මේ රිමෝට් එක භාවිත කරන්න පුළුවන් ඕගලන්ට. ඒ වගේම දැන් ඕගලන්ට තේනවා මේකේ මැනුවල් එකේ සියලුම විස්තර සඳහන් කරලා තියෙනවා. එතකොට මේකට නම් කරලා තියෙනවා. මම සමීප රූපය ඕගලන්ට පෙන්නන්න. මේ දැක් වෙන ආකාරයට. දැන් අනිත් පැත්තේ කොහොමද මේක ට්‍රයිපොඩ් එකට හෝ අදාළ දෙයට මවුන්ට් කරගන්න විදිය දැක්කේනවා මේ කෝලේ අනිත් පැත්ත හරවපුවාම ඊළඟට අපි මේ උපාංගය ගමු පොලිතින් කවර ඉවතට ඇත්තටම ආවරණය මම ඉවතට ගන්න. එතකොට මේකේ තියෙනවා ඔඩියෝ කේබල් එක සහ කැමරාවට සවි කරන කේබල් එක. මම ඒකත් එළියටම ගන්න. ඇත්තටම ෆෝන් සඳහා භාවිත කරන USB පෝට් එක තමයි තියෙන්නේ Sony කැමරාවේ. ඒකට සවි වෙන්න මේකේ දාලා තියෙනවා. වන්දිසන මේ තියෙන්නේ ඇත්තටම ඔඩියෝ එක සම්බන්ධ කරන ජැක් එක. මේක ගහලා ඔයගොල්ලන්ගේ මයික් එකට සවි කරගන්න පුළුවන්. මේක භාවිත කරන්නේ නැත්නම් ඔයගොල්ලන්ට ඒක අයින් කරලා භාවිත කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මයික් එකක් භාවිත කරනවා නම් මේක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම උඩින්ම ඔයගොල්ලන්ට පේනවා ෂට බටන් එක. ඊළඟට ඔයගොල්ලන්ට දිස් වෙනවා WT ගහලා zoom කරන්න පුළුවන් ලෙන්ස් එක. ඊළඟට රෙකෝඩ් බටන් එක ඊළඟට අනිත් පැත්ත හරවපුවාම කැමරාව ඔන් ඔෆ් කරන බටන් එක ඔයගලන්ට දිස් වෙනවා ඊළඟ පැත්ත හරවපුවාම කැමරාව මවුන්ට් කරගන්න තියෙන දේවල් ටික ඔයගලන්ට දිස් වෙනවා මෙතනින් තමයි මවුන්ට් කරගන්නේ ඊළඟට මේ තමයි ඔයගලන්ට ලැබිලා තියෙන ඇත්තට මේකෙන් ඔඩියෝ සහ මේක කැමරාවට ගසන්න තියෙන කේබල් එක ඊළඟට මම ඔයගලන්ට පෙන්නන්නම් මේක Sony කැමරාවට දාලා කොහොමද අපි භාවිත කරන්නේ කියලා මට ඔඩියෝ ජැක් එක පාවිච්චි කරන්න විදිහක් නැහැ මම රිමෝට් එක පමණක් භාවිත කරන විදිහ ඔයගලන්ට පෙන්නුම් කරන්නම් මොකද මම කැමරාව භාවිත කරන්න නැහැ මයික් එකක් මේ පේන USB ජැක් එක අපි ගහන්න ඕන කැමරාවේ මේ පේන තැනට. එතකොට ඔයගලන්ට මේ මයික් මේක භාවිත කරන්න පුළුවන්. ඔව් දැන් පිටපේ ඔයගලන්ට පේනවා දැන් මේක වැඩ කරනවා. ඇත්තට මේකට බැටරි ඕනේ නැහැ. කැමරා බැටරියෙන්ම වැඩ කරනවා. දැන් ඔයගලන්ට පේනවා ලෙන්ස් එක ඉස්සරහට පසුපසට යනවා. ඒ කියන්නේ
වැඩ කරනවා කියලා අපි පොඩ්ඩක් මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා මම මේ පියන ඔයගලන්ට zoom කරලා පෙන්නන්න දැන් ඔයගලන්ට වෙනස් zoom වෙනවා මේක ඇත්තටම පැහැදිලි මදි මම ටිකක් එළිය වැඩි කරන්නම් එතකොට ඔයගලන්ට මේක පහසුවෙන් බලා ගන්න පුළුවන් දැන් ඔයගලන්ට හොඳට පේනවා කියලා මම හිතනවා පියන ඔව් වන් පේනවා දැන් උඩින්ම zoom කරනවා දැන් අඩු කරනවා ඊළඟට shutter button එක ඔබලා මම පින්තූරු කීපයක් ගන්නම් මේ තියෙන record button එක shutter button එක අපිට දිස්නාලා වැඩ කරනවා මම පින්තූරු කීපයක් ගත්ත shutter button එක ඔබලා තියෙන ගත්ත පින්තූරු ටික පින්තූරුත් වැඩිලා තියෙනවා ඊළඟට මම රෙකෝඩ් කරලා බලන්න කොහොමද වීඩියෝ වැඩ කරනවද ඔය වීඩියෝ වැඩ කරන ඕගලන්ට පේන රෙකෝඩ් එක සතු පාට මම පොර රෙකෝඩ් එක අයින් කරලා ඕගලන්ට පේන මෙයක් යන රෙකෝඩ් පේනවා රෙකෝඩ් දෙද්දි මේ සතු පාට දිස්සෙන්නේ රෙකෝඩ් වෙන වෙලාවට කොට අපිට වීඩියෝ වලටත් මේක භාවිත කරන්න පුළුවන් මේ ඔව් මේ දැක්කෙන්නේ කැමරාවත් ඔන් ඔෆ් කරන්න පුළුවන් මේ රිමෝට් එකෙන් ඇත්තටම මේ උපාංගය ඔයගලන්ට භාවිත කරන්න වීඩියෝ වලට ටයිම් ලැප්ස් වීඩියෝ හදන්න ඒ වගේම හයිපර් ලැප්ස් වලට ඉතින් මම අද ඔයගලන්ට ගෙනාවේ Fotga RM-VS1 කියන රිමෝට් එක ඔගලන්ට ප්‍රශ්න මොකුත් තියෙනවා නම් කමෙන්ට්ස් මත දමන්න. ඔගොල්ලෝ මගේ Sony unboxing video එක දැක්කේ නැත්නම් ඒකත් බලන්න කියලා මම ඔයගලන්ට යෝජනා කරනවා. ඉතින් අපි තවත් මේ වගේම video එකකින් හමු වෙමු තුරු ඔගලන්ට සුබ දවසක්.